පඤ්ඤාය පරිසුඤ්ඤති. මම අද කතා කරන්නේ ප්‍රඥාව ගැන. ප්‍රඥාවට යනවා නම් ආර්ය ශ්‍රාවකෙක් මුලින්ම ශ්‍රද්ධා බීජ ඇති කරගන්නවා. ශ්‍රද්ධා බීජං තපෝ උට්ටි. ශ්‍රද්ධාව තමයි ප්‍රඥාවේ බීජය. ප්‍රඥාව කියලා කියන්නේ අවබෝධ කර ගැනීම, පිරිසිදු බව, සීලය අවබෝධ කර ගැනීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. මේක ලෞකික අර්ථයෙන් ගන්න පුළුවන්, ලෝකෝත්තර අර්ථයෙන් ගන්න පුළුවන්. අවබෝධයෙන් සීලය පූර්ණය කිරීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ආර්ය මාර්ගයේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ තුන පූර්ණය කරන ආර්ය ශ්‍රාවකයා සීලය අවබෝධ කරගන්නේ ප්‍රඥාව තුලින්. ප්‍රඥාව සමානයි බුදුහාමුදුරෝ දේශනා කරනවා සීලයට. එහෙමනම් ප්‍රඥාව කියලා කියන්නේ අරියකාන්ත සීලයටපත් වුණා වූ ශ්‍රාවකයා, සෝතාපන්න වුණා වූ ශ්‍රාවකයා ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රඥාව කරා යනවා. හරියට පහාරාද සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, අර මහමුහුදේ වෙරළේ සිට ගැඹුර දක්වා යනවා වගේ තමයි ප්‍රඥාවට යන්නේ. එතකොට ප්‍රඥාව අවබෝධ කරගන්නේ සතිය, සිහිය පිහිටවමින්. සිහිය තමයි ප්‍රඥාවට හේතුව. සිහිය හේතුවයි ප්‍රඥාව ඵලයයි කිව්වොත් ඒක නිවැරදි. මෝහයට හේතුව ගත්තොත් අපි අසිහිය, ප්‍රඥාවට හේතුව සිහිය. එහෙනම් ඕනෑම ආර්ය ශ්‍රාවකයෙකුට, බුද්ධ ශ්‍රාවකයෙකුට ප්‍රඥාව කරා ළඟා වෙන්න පුළුවන්. ඒ ප්‍රඥාව කරා ළඟා වෙන මාර්ගය තමයි සතර සතිපට්ඨානය. ඒක තමයි කෙටිම මාර්ගය. එහෙමනම් ඒ කෙටිම මාර්ගය තුලින් කෙනෙකුට මහා ප්‍රඥාවට දවස් 7ක් ඇතුළතදී ළඟා වෙන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් අන්නේ ප්‍රඥාව, මහා ප්‍රඥාව අවබෝධ කරගන්න ඔබ හැමතෙම ශක්තිය, ධෛර්යය, වාසනාවම උදා වේවා කියලා මම එකසිතින් ආශිර්වාද කරනවා. තෙරුවන් සරණයි.